බලපිටියේ පාතේගම යෝගාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුටගත් නෝටන් බ්‍රිජ් පොලිස් ස්ථානයේ රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. බලපිටියේ මහේස්ත්‍රාත් චරිත ජයම්පති හංසදේව මහතා විසින් මාර්තු මාස දෙවන දින දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබුණා. නියෝජ්‍ය පුලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමක නියෝජිතයන් පවසමින් පසුකී 17 දා විහාරස්ථානයට ඇතුළු එම පිරිස පොලිස් අතරංගුටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ විහාරස්ථානයේ සවි කර තිබූ ආරක්ෂක කැමරාවල දත්ත ඔස්සේ. නීති විරෝධීව මත්පැන් අල්විකරණ බවට ලැබුණු තොරතුරකට අනුව හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් කොළඹ සුරාබතු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ විසින් ඊයේ වටලා අදාළ හෝටලයට නඩු පැවරීමටද කටයුතු කර තිබෙනවා. දෙහිවල ගල්කිස්ස නගරසභා සීමාවේ අතුරු මාර්ගවල තන තන කැලිකස දමා යන පුද්ගලයන් 26 දෙනෙකුට නඩු පැවරීමට ගල්කිස්ස කොට්ටාස පොලිස් පරිසර අංශයේ පියවරගෙන තිබෙනවා. සීසීටීවී දත්ත හරහා අදාළ පුද්ගලයන් හඳුනා ගනිමින් මෙලෙස නඩු පවරා තිබුණා. මිනුවන්ගොඩ පත්තකඩුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ගිනි අවි 3ක්, උණ්ඩ විශ්‍රාමයක් පිහි 3ක් සහ විදේශ මත්පැන් තොගයක් ද සමග සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ අතරංගුටගෙන තිබෙනවා. හම්බන්තොට වනාලි කළමනාකරණ රක්ෂිතයේ ගැසට් කරන ලෙස ඉල්ලමින් ගොවි සංවිධාන 86ක් සූර්යයව වල්සපුකලදී ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය 35 වන දිනටත් අදත් ක්‍රියාත්මක වෙනවා. ඊයේ රාත්‍රී සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේ රූකඩ සංදර්ශනයක් ද පැවැත්වුණා. අපි අධිවේදී මාර්ගය ආරක්ෂා කරන් හොඳ ශක්තිමත් අලුවෙනි මුදහල දෙනවනේ. ඔබට පුළුවන් අධිවේගී මාර්ගයෙන්ම ආරක්ෂලා වෙලා යන්න. අලිට අපිට උරුම උනේ. පෙන්නේ ශාපෙන්කෝ සැපවින්ම ශ්‍රී ලංකේයි.